अनंत वू मिनिस्वर्गे यहापत संधा वीरयान बिहिवनुये अतलुस्सके ओहु वीराभिनंदनेन अभिषेक करनु लबते एत्मे वीरयान बिहिवनुये केलेसेद ओन सेसु मिनिसुन्गेन वेन्कोट वीरयान लेस अभिवंदनेट पत्वनुये केलेसेद इतिहासय मे वीरयान हेमविटम गोडनगीम पिलिबंद कथिकावतक यदित्नम එය සාරාංශ කොටගත හැක්කේ මෙපරිදි. ඔහු දිවි දෙවනි කොට මිනිස් වර්ගයා වෙනුවෙන් අප්‍රමාණ වූ මෙහෙයක් ඉටු කර දී. අතීතයේ ජව සම්පන්න ශිෂ්ටාචාරයක තූතැන්න වූ අපේ ආදරණීය මාතෘභූමිය පසුගිය ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ දිනෙන් දින ගෙවූයේ ශෝකාකූල පරිච්ඡේදයකි. ගෙයින් පිටවෙන්නෙකු යහතින් ගෙදර එතැයි විශ්වාසයක් නොවු දවසක් තිබින. මහ පොළොව කම්පා වෙමින් මහා මුහුද ගොඩ ගැලූ දවසක් තිබින. මනුෂ්‍යත්වය නොහැඳින ලේට ලේ ඉල්ලන දවසක් තිබින. එකල මිනිසුන් දොරගුළු හැරියේ යහපත් දවසක් එළඹෙනු ඇතැයි යන විශ්වාසයක් නැතුවය. සතුරෝ දේශීය ගිල ගැනීමට මාන බලමින් සිටියහ. ඔහු ආදරණීය මාතෘභූමිය බෙදා ගැනීමට පිඹුරුපත් සැකසූහ. සැබෑ වූ මනුස්සකම සොයන නායකයෙකු මෞබිමේ දූ දරුවන්ගේ ඒකායන ප්‍රාර්ථනාව විය. එවන් දේශයකට අවසි නායකයෙකු බිහිවෙමින් තිබෙන වග බොහෝ දෙනා එවකට හැඳිනියේ නැත. කුඹුරක කමතක දහදිය වැගුරු දේශී උරුමකාරයන් ඔහු එන පියවර හඳුනාගත්හ. මේ පියවර කාගේදයි ඔහු වටහාගත්හ. ඔහුද ආදරණීය මාතෘභූමියේ පිපෙන මලක සුවඳ එකසැනින් හඳුනාගත්තේය. එයට ආදරය කළේය. මුහුදින් වට මහසයුරද සතර අත විහිදූ නිල්ල ගැසුණු කෙත්පතුද අහස සිඹින ගිරිකුළුද පූර්වයන් විසින් ගොඩනංවන ලද සයුරු සදිසි වැවුනිම්යන්ද මේ දේශීය අලුතින් ගොඩනංවන නායකයා එන දවස උදාවන තුරු බලා සිටියා වෙන්න. ඔහු දේශපාලනයට එන්නේ සිය ජීවිතේ ලාබාලම අවධියේය. ඒත් ඔහු වඩාත්ම කැපී පෙනුනේ ඉන්පසු එළඹෙන වඩාත් දුෂ්කර මොහොතේදීය. දරුණු මර්ධණයට එරෙහිව ඔහු නොබියව නැගී සිටියේ එබැවිනි. ජනතාව වෙනුවෙන් කැපවන නායකයනට සිපිරි ගෙවල් සොඳුරු නිවහන් වන්නේය. ඔහුද එම උරුමයට හිමිකම් ලැබුවේය. ඒ දේශපාලන මැරකම් කරන්නට ගොස් නොව ජනතාව එකී මැරකම් වලින් බේරා ගැනීමට යාමේ ප්‍රතිඵලයක් හැටියටය. තම ආදරණීය මෑණියන්ගේ මරණයේදී මේ ආදරණීය පුත්‍රයාට සිදු වූයේ සිරගෙදර ලඟින්නටය. ඔහු පන්නරය ලබන්නේ එලෙසය. සමහරුන්ට තනතුරු ආභරණයන්ය. එහෙත් සමහරුන් තම හැකියාවෙන් එකී තනතුරු බබලවති. ඔහු කම්කරු ඇමතිවනුයේ හාම් පුතුනට නොවේ. ඔහු කම්කරුවා පාරම්පරික කම්කරුවන් බවට පත්කිරීමේ පිළිවෙත හැර ඔවුන්ගේ අනාගතය වඩා අභිමානවත් ක්‍රියාවලියක් බවට පරිවර්තනය කළේය. එකී ඇමති ධූරය කම්කරු ආරවුල් විසඳීමෙන් ඔබ්බට ගිය බරපතල වගකීම් සහිත ඇමති ධූරයක් බවට පරිවර්තනය කළ මේ නායකයා එයින් නොනවති වෘත්තීය පුහුණු අධිකාරියක් පිහිටුවා ළමින් ජීවිතයට හැකියාවක් පමණක් නොව රැකියාවක්ද සොයාදීමේ වගකීම දරුවේය. යැපෙන මිනිසුන් නොව උපයන මිනිසුන් හරහා දය පුබුදු කරවීමේ මහා පින්කම ඇරඹුවේ එමගිනි. තීව්‍ර අමාත්‍යාංශය මුහුදු කරයට පමණක් සීමා වීමේ සම්ප්‍රදාය බිඳහෙළනු ලැබින. නිවාස අමාත්‍යාංශයේ වසරක් පුරා ඉදිකෙරුණු නිවාසවලට වැඩි සංඛ්‍යාවක් දියවර ගම්මාන යටතේ ඉදි වූයේ එබැවිනි.
සහජීන් නායකයන් වන්නෝ ටික දිනකි. ඔව්හු ජනතාව අතරින් ගොඩ නැගෙති. ජනතාව අතර ජීවත් වෙති. මව්බිම පසුගිය වකවානුවේ මුහුණ දුන් වඩාත්ම තීරණාත්මක අවස්ථාවන්ගේ මේ නායකයා බිහිවෙන. කවදාවත් දිනන්නට බැරි යයි ලොවම සිතූ ත්‍රස්තවාදීන්ට එරෙහි යුද්ධයට ඔහු අණ දුන්නේය. ලොව විශාලම ප්‍රාණ අපකරුවන් මුදා ගැනීමේ මෙහෙයුම දෙස ලොවම බලා සිටියේය. ජනතාව සිය අභීත නායකයා ලෙස ඔහු තෝරා ගනිද්දී ඔහුට එකවර පෙරමුණු දෙකක යුද වැදීමට සිදුවින. උතුරෙන් ලොවටම තර්ජනයක් වූ ත්‍රස්තවාදීන්ය. දකුණින් නැගෙන දරිද්‍රතාවය. ඔහු උතුරේ පෑගුණු ජනතාවට නිදහසේ අරුණලුගෙන එද්දී දකුණ ලොව අන් සියලු රටවල් අභිබවා යා හැකි පරිදි නවීකරණය කළේය. මුදාගන්නා සෑම බිම් අඟලක්ම පෙර නෝ විරු අයුරින් වැඩි දියුණු කෙරෙන. ඔවුන් සිහිනෙන්වත් නොසිතූ මහා මාර්ග පාසල් ආදී ලහි ලහියේ ඉදි කෙරෙන. එපමණක් නොව රට පුරා සිව් දෙස යා කරන මහා මාර්ග යෝධ පාලම් අතිදවන්ත වාරි කර්මාන්ත නවීනතම වරාය ගුවන් තොටුපළ නවීනතම කම්හල් හා අලුත් නව යුගයකට අවැසි සියලු දෑ රට පුරා ඉදිවින. මේතරම් වේගයෙන් සංවර්ධනයේ මහිමය බලන්නට 30 වසරක යුද්ධයකින් හෙම්බත් වූ රටකට හැකි වෙත්නම් එය විශ්ව කර්මයෙකුගේ කටයුත්තක් නොවන්නේ කෙසේද? එහෙත් ඒ සඳහා අවැසි ආදරණීය මව්බිමේ රුවගුණ තේජස හඳුනන නායකයෙකු දැයට උරුම වීමය. ලොවම ඔහුට ගරු කළේ එබැවිනි. තවදුරටත් එකම රටකට දෙයාකාරයෙන් සැලකීමක් නොවින. මුළු රටම එකම ජාතියක් විය. නිදහසින් පසු එකම දෙයක් තනන්නට ඔහු මහා පාරමිතා සපිරුවේය. එවන් නායකයෙකු ලද දේශයක් තරම් දේශයක් ලොව කොහි වෙද්ද? ලොව අන් රටවල් අතර අභිමානයෙන් හිස ඔසවන අපේ ආදරණීය මාතෘභූමිය මේ සැරසෙනුයේ එබඳු නායකයෙකුගේ මාතෘභූමි සම්භාවනාවක අනුහසින් ඉතිහාසයේ අලුත් පරිච්ඡේදය ලියන්නටය. එය ලොව අන් සියලු වීර කාව්‍යයන් අභිබවා ප්‍රශස්තව ගැයෙන්නේය. මේ එයට කාලයයි.